ඔබත් බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වෙනවාද අවශ්‍ය එක දෙයක් පමණක් බව නොදන්නවාද සාමාන්‍ය සමය 27 වෙනි සතිය ඔක්තෝබර් 5 වෙනි අඟහරුවා දවෙනේ කිරීම මගේ ප්‍රමාණතින දේව වචනයට මහ පුදුම බලයක් තියෙන කියලා ඔබ දන්නව නේද හැබැයි ඒක අත්දැකලා තියෙනවා දේව වචනයට පුළුවන් කෙනෙක්ව වෙනස් කරන්න දේව වචනයෙන් කුණාටු ජෝනාගේ නැව කලත්තලා කුණාටු ඇති කරන දේව වචනය තුල කුණාටුව නිශ්චල කරන ජෝනාගේ ජීවිතය වෙනස් කරා ෂුබ් මෙටනෝයියා වේ යූටර්න් එක වචන නිසා ගත්තා දේවනස්ගේ වචනය ජෝනාව වෙනස් කරයින් පස්සේ අද කියන සමිදාන වහන්සේගේ පණිවිඩය දෙවන වරටත් ජෝනා වෙත පැමිණියේ ඒතර පණිවිඩය යන්නේ වචනය යෙන්නේ ජෝනාට කියන නිනේවයට ගිහිල්ලා දේශනා කරන්න කතා කරන්න දෙවියන් වහන්සේගේ වචනය ජෝනාගේ වචනය නෙමෙයි දෙවනස්ගේ වචනය දේශනා කරද්දී දේශනා කර කියන කෙනා දවස් 40කින් ඔබව මම ඔබ මේ නගරේ විනාශ වෙනවා ප්‍රේමන්තනේ වචනෙට පුළුවන්ගේ මහා අසිරියාව අසිරියාව ඒ කාලේ ලෝකෙදි ප්‍රබලම රාජ්‍ය හැම කක්ම යටකරගෙන අසිරියාවේ අගනුවර තමයි නිනිවේ කියලා කියන්නේ නිනිවේ හරහා යන දවස් 3ක් විතර යනවා චොර එක දවසක් ගිහලා දේශනා කරන්නේ එතකොට මේ මහා විශාල නගරය දවස් 40කින් විනාශ කරන්න පුළුවන් බලයක් උනාසගේ වචනට දෙනවා ඒ වචනෙට ප්‍රතිනෝ ජෝනා දේශනා කරදි රජගේ නම් සත්තු දක්වා වෙනස් වුණා කියලා ඒ වචනය තියෙන බලය මගේ ප්‍රමාණතේ රජතුමා කතා කරලා කියනවා කිසිම දෙයක රස නොබලාව කිසි කෑමක් නොකව වතුර නොබව ඒ ලෝකයේ රසය ලෝකේ රසය අපි හිර වෙලා ලෝකෙ තුන හිර වෙලා වචනය නැති වෙලා මගේ ප්‍රමාණතේ ඒක උපවාසයේ ලස්සන පාලු කරේ ලස්සන ඒ වචනයම අයිති කර ගන්න අපතේ දැන් අද අපි දකින්නේ එකයි ලෝකේ රසය තුල හිර වෙලා සමහර වෙලාවට අපි මාර්තා කියන චරිතය දකින්නේ බෙතානියේ නිවස ලාසරස්ගේ නිවස මගේ ප්‍රමාණතේනි ලුක්තුමාගේ ජුවම්තුමාගේ කොළසින් පරිශ්‍රය අපි දකිනවා ලාසරස්ටත් उनके सहोदरियों දෙදෙනටත් මාර්තා මරියා ජේසු ප්‍රේම කළා කියලා. ලුක්තුමා ජුවම්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා බෙතානිය ආලේප කරන සිද්ධිය. මරියා එතන කටයුතු කරන විදිය. ඒ බෙතානිය මේ නිවස ජෙරුසලම ළඟයි. බෙතානිය තමයි ජේසු ගොඩාක් කරලා නතර වෙච්ච තැන මගේ ප්‍රමාණතනේ. වචනේ කතා කරලා කියන මාර්තා උන්වහන්සේට ආරාධනා කරනවා. ඇරයම් කරලා. අය බොහෝ දේ ගැන කරදර जेसुद्ध නෑ යාමයි හිතලා කරන්නේ දැන් ජේසුස් දින ආදරය නිසා ඒක ලස්සන දෙයක් කොච්චර හොඳ දෙයක් මම ප්‍රේමන්ත කෙනෙක් එයාට එයා බලන්නේ මම ජේසු වෙනුවෙන් මොනවද කරන්නේ ඉතින් මම ජේසු වෙනුවෙන් මොනවද කරන්න කියද්දි සමහරවල් ට්‍රැක් පයින්න පුළුවන් මොකද මමනේ කරන්නේ ඔක නොදැනුවත්වම මම කියන කෙනාව ඉලිප්පිලා උද්දච්චකමත් එක්ක ආඩම්බරයකට අපි යනවා එකයි මාතේතුමාගේ 7:21 කතා කරලා 22 කතා කරලා කියන ඒ දවසේදී බොහෝ දෙනෙක් ඇවිල්ලා ස්වාමීනි ඔබගේ නාමයෙන් අපි යක්කු ප්‍රබල ක්‍රියා නොකළමුද ඔබේ නාමයෙන් අපි ප්‍රාතිහාර්ය නොකළමුද යක්ෂයන් දුරු කළමුද දැසිනවද මම ඔබ දන්නේ ඔබ නිරේපයන් ආහලන වෙ කරලා තියෙන්නේ බබ්‍රමන්තරි මේක අපි නොදැනුවත්වම එකයි පාළුතුමා 2 කොරින්තිය 12:7 කතා කරලා කියන්නේ ඒ එලිදරව්වෙන් වල උතුම් කම කරන කොටගෙන මාගේ හිස උතුම්ම නොගන්න පිණිස එලිදරව්වෙන් උදෙමෙන්න පුළුවන් ආඩම්බර වෙන්න පුළුවන් ආඩම්බර කර මහා භයානක දෙයක් ස්වාමීන් වහන්සේ ඉස්සර දැන් මාර්තා වැඩ කරලා කරලා මයි ප්‍රමාන්තේ ජේසුතුම ආරාධනා කරලා ජේසු වෙනුවෙන්ම වැඩ කරලා 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 සංග්‍රහ කරලා අවශ්‍ය දේ නැති කරගෙන මාර්තා මොකද වෙන්නේ මාර්තා ඇවිල්ලා එහෙත් මාර්තා සත්කාර කරද්දී වැඩ වීම කරදර සිටියා ඈ උනාසේ වෙතට පැමිණ ස්වාමීන් වහන්සේ සහෝදරිය පැත්තකට ගිහී සත්කාර කටයුතු මා පිටම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැත්ද? ජේසුස් චෝදනා කරනවා. තවෝගේ සහෝදරිය වැරදි මමයි හරි. මම කවුද කියුවේ? දැන් මේක තමයි වෙන්නේ මගේ ප්‍රපන්තනේ. ඔබ අහුම්කම් දෙන්නේ නැතුව දේවල් කරන්න ගත්තාම.
එකයි ජේසු කිව්වේ මාර්තා ඔබ කරපු දේ අවශ්‍යයි කියලා කිව්වේ නැහැ අත්‍යවශ්‍ය එක දෙයයි තියෙනවා අනිත් දේ ඔක්කොම අවශ්‍යයි අත්‍යවශ්‍ය නැහැ අවශ්‍ය එක දෙයයි මරියා යහපත් දේ තෝරගන්න තියෙනවා අපේ මාතෘනි මෙතන තියෙන යකන අපුරු අපගේ ජීවිතේ බරපතල විදිහට පරීක්ෂාවේ දාන තැන වැඩත් එක්ක යඥා මත පසු කරනවා ඕරයිට් ලැබුවා මයි වර්ක් ඉස් මයි ප්‍රේයර් මගේ යඥා මගේ වැඩ මගේ යඥාව කියන තැන ප්‍රෝඩාවක් بس වෙනම ස්වාමිනාගේ පාමුල ඉඳ ගන්න තැන මාර්තා නරවිල කතා කරලා කියනවා ස්වාමිනී මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කරපු මා පිට පවරා සිටි බබ ඔබ දහසල කන්නේ නැද්ද එබැවින් මට උදව් කරන්න ඈට කිව මැනව දැන් ගුරුවරයාට ගුරුදේවයන්ට උගන්වනවා මෙන්න මේක කියන්නේ කියලා ඒ තරමට ඔළුව ඉදිනවා සමහරවල් අපි දන්නේම නැහැ මගේ ප්‍රමන්තේ මේ දේවල් එක්ක අපි හිස් උසිස උදුම්මගෙන විනාශයට යන යකාගේ නබර ප්‍රබල මායිදයක් ආඩම්බරකම කියලා කියන්නේ අපි ට්‍රැක් පැන ගන්න පුළුවන් ඒ කියන්නේ යෙසයා 54 කියන්නේ විරාමඩපත් වූන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිය වේිත දෙය ගැන සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස සෑමෝ දෙකම ස්වාමනාසේ මාවදි කරවනසේක අහුම් කන්දේ අහුම් කන්දෙන් නතු කතා කරන්න බෑ ඒක ජේසු කතා කරලා කියන්නේ මාර්තා වචනේ කතා කරලා කියනවා ඇයට මරියා නම් සහෝදරයක් වහයි ඇ සම්විධානන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සමන් දුන්නා අහුම් කන්දෙනවා හැබ්‍රමාතෙන් වහන්සේ ගෝලයන්ව තෝරලා තමන් කැමති වන් කඳ මුද්දරට කැඳවා තමන් සමග සිටින පිණිසත් කියලා මතේ මාත් 3:13 කතා කරන්නේ ඒකයි චිස්තක ඉන්න අහුම් කන්දෙන්න අහගෙන ඉඳලා කරන්නේ ඒ වචනය බලයක් වෙන්නේ එතරම්ද මේ ප්‍රමාද ඒක අයිති කර ගන්න නැතුව කරන දේ කිසිම තේරුමක් නැහැ එනිසා ස්වාමිනාසේ අද ඔබට කතා කරන්නේ දාබර වාරන්දනා කරන්නේ ඒ ජීවිතයේ නලංගුවට හේතුව හඬ නැතිකම හඬ නැතිකම බලයක් නැහැ මගේ ප්‍රපන්තේ බලයක් නැහැ බලය නැතුව වැඩ කරන තේරුමක් නැහැ ඔබ ඒක තැනකදී හති වැටෙනවා ඒක යසය 40:29 කතා කරලා කියන්නේ 29 කියන්නේ යෞවනය වත පවා වෙහෙසවි වැටෙති ක්ලාන්ත වෙති අමුත් සමිඳුන් සරණ යන රාජාලින් මෙන් පියාපත් විදায় ඒක ජෙරමියා 17:5 උනාස කියන්නේ මිනිසුන්ව ශක්තිය කරගෙන මියන්නසුළු සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කෙරෙන් හැරී ඉවත් යන නිසා සාපලද්දෙක් කියලා ඒක මරියා යහපත් දේ තොරකට අත්ත මිදිවරට සම්බන්ධ වෙන එක තමයි වැදගත් ඒතර මේ සම්බන්ධකම තුළ පළ ධර්මක ඉබේ වෙනවා ඔබ පළගෙන දඟලන්න ඕනේ නැහැ සම්බන්ධකම ගැන ඔබ නලංගු වෙනවා නලංගු වෙනුනේ සම්බන්ධකම ගැන විතරයි ඒ පාමුල ගිලා සමන් දෙන එකට ඔබට මිලක් ගෙවන්න වෙනවා මගේ ප්‍රමාද ලේසි නැහැ නපුර ගහන්න එතනට දැන් මරියා මේ පාමුල ගිලා සමන් දෙන කාර්ය පසුබිම බලන්න දැන් ඒගොල්ලන්ගේ නිවෙස් වල රාමුව එදා සමාජයේ කාන්තාව පහත් කරපු තැන පුරුෂාධිපත්‍ය තිබිච්ච තැන දේව මැන්දි බන්දිරේ පිරිමියා ගිය තැනට කාන්තාවට යන්න බෑ එක වෙනම ත්‍රි ගෙවලලක් තිබුණා පිරිමි ප්‍රදේශ ගැහැණු ප්‍රදේශ කියලා. ඒ තරමට ඒක වෙන් කරලා තිබුණේ. ඒතර පිරිමි ආයින තැන් වලට ගෑනුවා යන්නේ නැහැ. ඒක වෙනස්. දැන් මේ මෙතන ජේසු ගොඩාක් වෙලාවට පිරිමි පිරිසක් කියන්නේ. පිරිමි කට්ටිය තමයි ඉඳ ගන්න තැන ඉඳගෙන කතා කරන්නේ ශාලාවේ. එයාට ඉතින් ගෑනුවා යන්නේ නැහැ. මරියට ඒව වැඩක් නැහැ මගේ ප්‍රමාණයට. මරියා කඩාගෙන සම්ප්‍රදාය කඩාගෙන මිනිස්සු මං ගැන හිතන්නේ මොනවද පිරිමි ගොඩක් එක තමයි ඉන්නේ ඒ වදාන නැහැ සහා ස්වාමිනාසගේ පාමුල ගිල්ලා ඉඳගෙන අහගෙන ඉන්නවා එනිසා වචනයට ජේසු කියනවා නම් අවශ්‍ය එක දෙයක් කියලා ඒ එක දෙක කරන්න මරාගෙන ඉරාගෙන යන්නේ අනිත් අය මොනවද හිතන්නේ මොනවද මේ අවශ්‍ය එක දෙයයි අප්‍රමතේ දවසේ මුල් තැන උන්වහන්සේට සවන් දෙනවා නම් ඔබගේ මුළු දවසම සැලසුම් ඒ වචනයට මුළු ජීජා දවසම දිගාරින්න බලයක් ලැබෙනවා. ඒ සවන් දුන්න මරියා තමයි බෙතානිය ආලේප කරන්නේ. රිදීකසි 300ක් වටිනා ඇලබස්ත භාජනය කඩලා ඒ ශුද්ධ තෛලයෙන් ආලේප කරන්නේ. ඒ මහා බලය ගතු කාර්යය කරන්නේ සවන් දුන්නයි පස්සේ. ජෙසුස්ගේ ඒ තෙල් තියාගත්තාවේ ඇයට බාධා කරන්න එපා මම මරණයෙන් උත්තරනම් පස්සේ. ඒ අත්දැකීමයි කරගන්නේ. වචනයට බොල්තර දෙන්න නලංගුවට උත්තරය වචනයෙන් බව දැනගන්න ආමෙන් ජෙසුස්